සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා PS Geek YouTube channel එකට. අද ඇප්ලිකේෂන් දෙයක් ගැන කතා කරනවා. ඒක ඇප්ලිකේෂන් එක තමයි අපි ඩිලීට් වෙච්ච ඕනම data එකක් recover කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. අනිත් ඇප්ලිකේෂන් එක තමයි ස්පීඩ් මීටර් එක වෙන විදියට පාවිච්චි කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක්. අපේ වාහනේ ස්පීඩ් මීටර් එකක් ඇඩ්නොත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් දෙකටම root access අවශ්‍ය වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි බලමු මොනවද මේ ඇප්ලිකේෂන් දෙක කියලා. මේ ඇප්ලිකේෂන් දෙකම Play Store එකේ තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක මම Play Store එකේ search කරලා පෙන්නන්නම්. මේක ඔයගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එකේ name එක ගහලා search කරන්නත් පුළුවන්. මම නැත්නම් ඇප්ලිකේෂන් දෙකේම link පල්ලෙහ දාලා තියන්නම්. හරි මෙන්න මේක තමයි මම කෝ data recover කරන app එක. මේ ඇප්ලිකේෂන් එක අපිට අපි delete කරේ photo එකක් නම් photo එකේ file tab එකේ තෝරලා ඊට පස්සේ මෙතනින් ස්කෑන් දෙන්න පුළුවන්. ස්කෑන් දුන්නාට පස්සේ මේක 100%ක් ලෝඩ් වෙනවා. ඔයගොල්ලෝ ඉන්නවනේ ඔයගොල්ලෝ ෆොටෝ එක ආයෙත් තුනක් 100% ලෝඩ් වෙනකන් ඉන්න. නැත්තම් මෙතන උඩින් පෝස්ට් කරන්න පුළුවන් අවශ්‍ය ෆොටෝ එක හරි වීඩියෝ එක හරි ආවොත්. මේ තියෙන්නේ මම ඩිලීට් කරපුවා. ඊළඟට මේ ෆොටෝ එකක් මේක අපිට ආයෙත් රිකවර් කරගන්න මෙතන තියෙනවා. මෙතන තියෙනවා මේකේ ඔප්ෂන් එකක්. මේ විදිහට ගැලරි එකට සේව් කරගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ සේව් කරද්දී ෆෝල්ඩර් එකක් තෝරන්න ඕනේ. නැත්තම් මේක සේව් වෙන්නේ නැහැ. මේ ඇප්ලිකේෂන් එකේ තව ෆීචර්ස් වැඩි ප්‍රෝ වර්ෂන් එකක් තියෙනවා. ඒ ප්‍රෝ වර්ෂන් එක ගන්න විදිය ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට සල්ලි නැතුව සල්ලි ගන්න නැතුව ගන්න විදියක් තියෙනවා. මම Play Store එකේ තියෙන ඕන ඇප් එකක් ෆ්‍රී ගන්න විදිය කියලා වීඩියෝ එකක් කරලා තියි. ඒ වීඩියෝ එකේ ලින්ක් එකක් පල්ලෙහින් දාන්නම්. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට මේ ඇප් එකත් ෆ්‍රී ගන්න පුළුවන්. මේ විදියට තමයි මම මේ ෆොටෝස් රිකවරි කරගත්තේ. ෆොටෝස් ඉදරක් මේ වීඩියෝ එකක් හරි ඔඩියෝ එකක් හරි ඕනෑක් මේ විදියට රිකවරි කරගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක. හරි එහෙනම් අපි බලමු ඊළඟ ඇප්ලිකේෂන් එක ස්පීඩ් මීටර් ඇප්ලිකේෂන් එක. මම මේ ස්පීඩ් මීටර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ප්ලේ ස්ටෝර් ලින්ක් එකත් පල්ලෙහා දාලා තියන්නම්. මේක තමයි ස්පීඩ් මීටර් ඇප් එක. මේකට ලොකේෂන් ඇක්සස් ඕනේ. ඒ කියන්නේ GPS ෆෝන් එකේ GPS ඔන් කරලා තියෙන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක වැඩ කරන්න. ඔයගොල්ලොත් මේ ඇප්ලිකේෂන් එක දාගෙන ට්‍රයි කරලා බලන්න. මේ ඇප්ලිකේෂන් එකත් හොඳ ඇප්ලිකේෂන් එකක්. මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා channel එක subscribe කරලා notification bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳ නම් යාළුවන්ටත් බලන්න share කරලා වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් ආයිත් අලුත් වීඩියෝ එකක් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.